පිතශ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ආලට අරන් ආවේ කෙසල් වලින් හදාගන්න රසම රස බනාන කේක් එකක් හදන විදිය. ඉතින් ඔයාලගේ ගෙදර හොඳට ඉදුණු කෙසල් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ රසට කේක් එකක් හදලා බලන්න. ඉතින් උදේ කෑමකට වගේ තේ එකක් එක්ක මේ වගේ කේක් කෑල්ලක් කෑවොත් හොඳට බඩ පිරෙනවා. මේකට මම මුද රස පළම් එකතු කරලා තියෙන්නේ. ඔයාලට කැමති විදිහට nuts වර්ග, chocolate chips එකතු කරලා හදා ගන්න පුළුවන්. ගොඩක් soft එකට තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ වගේ රසට බනාන කේක් එකක් හදාගන්නේ කියලා. මේකට මම හොඳින් ඉදුණු ලොකු කෙසේ ගෙඩි දෙකක් අරන් තියෙනවා. ඔයාලා පොඩි කෙසේ ගෙඩි ගන්නවා නම් 3ක් 4ක් අරගන්න. දැන් මේ කෙසේ ගෙඩි ටික මම මේ වගේ හොඳට පොඩි කරගන්නවා හැන්දෙන්. කෑලි හිටින් නැති වෙන්න හොඳට කෙසෙල් ටික පොඩි කරගන්න ඕනි. මෙන්න මේ විදිහට පොඩි කරගන්න. ඊළඟට මම මේ වගේ ලොකු භාජනයකට හොඳින් දියවුණු බටර් ග්‍රෑම් 115ක් එකතු කරගත්තා. ඊළඟට සීනි වලින් ග්‍රෑම් 145ක් එකතු කරගෙන මේ වගේ ස්පැචියුලා එකෙන් මම විනාඩි 2ක් විතර හොඳට මේ ටික කවලම් කරගන්නවා. ඊළඟට මම මේකට හොඳින් කසාගත්ත බිත්තර 2ක් එකතු කරගන්නවා. දැන් මේකට ලුණු පිංචක් එකතු කරගන්න. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 80ක් එකතු කරගත්ත මම. දැන් වැනිලා තේ හැන්දක් එකතු කරගෙන මේ විදිහට මිශ්‍රණය හොඳට කවලම් කරගන්න විනාඩි 2ක් විතර. ඊළඟට මම පොඩි කරගත්ත කෙසෙල් ටික එකතු කරගන්නවා. ඒ ටිකත් මිශ්‍රණයත් එක්ක හොඳට කවලම් කරගන්න. දැන් මම මේ බටර් එකට අන්තිමට පිටි ටික එකතු කරගන්නවා. පාම් පිටි වලින් ග්‍රෑම් 180ක් ගත්තා මම. ඒකට බේකින් පවුඩර් සහ බේකින් සෝඩා කපපු තේ හැන්ද බැගින් එකතු කරගෙන පිටි ටික බටර් එකට හලා ගන්නවා. ඊළඟට බැටර් එකත් එක්ක හොඳට පිටි ටික මේ වගේ පෙරලෙමින් කවලම් කරගන්න. අන්තිමට ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට චොක්ලට් චිප්ස්, එහෙම නැත්නම් රට කජු ආමන්ඩ්ස් වගේ දෙයක් පොඩියට කපලා එකතු කරගන්න. මම එකතු කරගත්තේ මුද්දරස් පළම් ටිකක්. ඒ ටිකත් හොඳට කවලම් කරගෙන ඉවර වෙලා මම දැන් බේකින් ට්‍රේකට දාගන්නවා. මේ වෙලාවේ ඔයාලා අවන් එක අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාලා තියන්න. ඊළඟට ඒක ප්‍රීහීට් වුණාම මේ වගේ කේක් තැටියට බැටර් එක වක් කරගෙන අවන් එකේ අංශක 180ට විනාඩි 30ක් විතර බේක් කරගන්න මේ කේක් එක. ට්‍රේ එක හොඳට බටර් ටිකක් ගාලා පාච්මන්ට් පේපර් එකක් දාලා ඒක උඩත් බටර් ටිකක් ගාලා තමයි බැටර් එක දාගෙන බේක් කරගන්න ඕනි. ඉතින් මට සම්පූර්ණයෙන් විනාඩි 35ක් ගියා කේක් එක බේක් කරගන්න. අංශක 180ට ප්‍රීහීට් වුණ අවන් එකේ දාලා මම බේක් කරගත්තේ. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සනට කේක් එක බේක් වෙලා තියෙනවා. අවන් එකෙන් ගත්ත ගමන්ම විනාඩියක් වගේ තියලා ට්‍රේකෙන් කේක් එක අයින් කරගන්න, නැත්නම් වතුර ගතිය හැදෙනවා අඩියේ. ඔයාලටත් පුළුවන් මේ විදිහට රසට කේක් එකක් හදලා බලන්න. මේක හරිම සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම තමයි හරිම රසයි. කෙසෙල් වලින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කේක් එකක් හදලා බලන්න. කේක් එක උදේ කෑමට ගොඩක් සුදුසුයි මේ වගේ කේක් එකක්. අපි නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.